ඩොක්ටර් තවත් දෙයක් තමයි දැන් මේ දරුවෝ හිතන දෙයක් මේ මේ අම්මලා ඉස්සර ඉගෙන ගත්ත කට්ටියක් අද වෙනකොට ඉගෙන ගන්න ක්‍රමය වෙනස් වෙලා තිනවා, තාක්ෂණය වෙනස් වෙලා තිනවා. අම්මලාට මේ දේවල් තේරෙන්නේ නැහැ කියලා තමන්ගේ හිතුමතයට ගොඩක් දේවල් කරනවා. සමහර වෙලාවට මේක ඔවුන් හිතලා කරන්නේත් නැහැ, මේ අම්මගෙන් මේක අහලා තේරුමක් නැති වෙයි, අම්මා දන්නේ නැති වෙයි කියලා තමයි කරන්නේ. හැබැයි නොදනුවත්ම අමාරු වටනවා. ඊට පස්සේ කොයිතරම්නම් වැදගත් වෙනවද මේ තමන් දෙයක් කරන්න කලින් මේ යොවුන් මේ ඉන්නකොට දෙමාපියන් එක කතා බහ කරලා කරගන්න එක සහ වැරදුනාට පස්සේ හෝ ගෙදර ඇවිල්ලා කියන එක. ඔව්, ඒක තමයි අපි කතා කරේ. අනිවාර්යයෙන්ම වැඩිහිටි අධීක්ෂණයක් මේගොල්ලන්ගේ වැඩවල ටෝන කියන එක. එතකොට කවි දැන් සමහරලාට හිතෙන්න පුළුවන් තාක්ෂණය ගැන දෙමව්පියන්ට තියෙන දැනුම අඩුයි. ඉතින් එතනදී අපිට උදව්වක් ඉල්ලන්න උපදෙසක් ගන්න දෙමව්පියෝම වෙන්න ඕනෙත් නැහැ. සමහරකට පාසලේ ගුරුවරයා වෙන්න පුළුවන්. පාසලේ ගුරුවරයා එක තමයි පාසලේ ඉන්න උපදේශක ගුරුවරු, කවුන්සලින් ඉන්ඩක්ටර්ස් මේ කවුන්සලින් සර්විසස් වල. එතකොට එහෙම කවුන්සල කෙනෙක් ගාවට පාසලෙන් එහෙම අහන්න පුළුවන්. එහෙම නැත්නම් ගෙදර ඉන්නවා තමන්ට වඩා වයසින් වැඩි අක් එක්කයි, එයාට අත්දැකීම් තියෙනවා, එයාගෙන් අහන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඥාති සහෝදරයෙක් සහෝදරියෙක් ඉන්න පුළුවන්, ඉතින් ඒ කෙනෙක්ගෙන් අහන්න පුළුවන්. එතකොට තේරෙන දෙයක් කවුරු හරි වැඩිහිටියෙක්ගෙන් ඇහුවට වරදක් නෑ. ඇත්තටම දෙමව්පියන්ට නොතේරෙනවා නම් පාසලේ ගුරුවරයා, එහෙමත් නැත්නම් පාසලේ උපදේශක ගුරුවරයා, එහෙමත් නැත්නම් තමන්ගෙම ගෙදර අක්කා අයියා, නැත්නම් ඥාති සහෝදරයෙක් සහෝදරියෙක් මේ වගේ තමන්ට වඩා අත්දැකීම් තියෙන තමන්ට වඩා වයසින් වැඩි කෙනෙක් ගෙන් උපදෙස් පැතීම තමයි මං හිතන්නේ හොඳම. මොකද කවි කිව වගේ දැන් සම වයසේ අය එකට කට්ටිය එකතු වෙලා හින් මෙහෙන් හොයා ගන්න තොරතුරු හරහා විවිධ දේවල් කරන්න ගිහිල්ලා අමාරුයි වැටෙන අවස්ථා ඉතාම ප්‍රබලයි. අපි බොහෝ අවස්ථාවලදී මේක දක්ලා තියෙනවා.